හලෝ අද වීඩියෝ එකෙන් නම් අරගෙන ඉන්නේ මගේ බර්ත්ඩේ එක දවසේ මම මොකද කරේ මොකද උනේ කියලා තමයි. ඉතින් මම සාමාන්‍යයෙන් මගේ බර්ත්ඩේ එක දවසට පුරුද්දක් විදිහට අනිවාර්යයෙන්ම උදේට මේ ළඟ තියෙන මෙහෙණි ආරන්නේට හීල් දානේ අරගෙන යන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් අදත් මං සුපුරුදු විදිහටම පාන්දර 3:00 4:00 වගේ වෙදි නැගිටලා මම දානේ ලෑස්ති කරා. මේ තියෙන්නේ මම දානේ අරගෙන ගියපු දේවල් තමයි. මෑණිවරු 3 ඉන්න නිසා ඒ 3ටත් බුද්ධ පූජාව තියන්නත් ඇති වෙන්න මම දානේ ලෑස්ති කරගත්තා. ඉතින් පාන්දර 3:00 ඉඳලා නැගිටලා තමයි මං යුවේ. දැන් වෙලාව 5:05. මේ වෙද්දි මං දානේ සේරම ලෑස්ති කරලා භාජනත් හැමදේම හොදලා ගෙනියන්න සේරම දේවල් ලෑස්ති කරගෙන තියෙන්නේ. ඒ වගේම මම තව පුංචි දෙයක් කරන්න එලෝලු ටිකක් ගත්තා. අපේ ගාබේජ් කෙනියන ඇන්ටිලා දෙන්නට පුංචි එලෝලු මලු දෙකක් දෙන්න මම එලෝලු ටිකකුත් ගිනල්ලා තියාගත්තා. ඉතින් අද උදේට මම ඒගොල්ලෝ අපේ ගාබේජ් අරගෙන යන්න ආවහම එයාලට දෙන්න තමයි මේ එලෝලු ටික ගත්තේ. අපේ ගෙදර දෙන්නත් ඉතින් උදේම ලෑස්ති වෙලා ටෑග් අරගෙන ඉන්න යනවා කියලා ඔන්න එළියට ගියා. ඒගොල්ලෝ ෂොප් එකේ මට ගෙනාපු ටෑග් ඊයේ හංගලා තියෙනවා. ඉතින් ඔන්න දැන් පුතා ගෙනල්ලා දුන්න එක ටෑග්ගක්. ඉතින් මම ඇත්තටම හිතුවේ ඔච්චර තමයි කියලා. පුතත් මට හස්බන්ඩ් දීලා දෙන්න කියලා එයා දෙනවා කියලා. ඉතින් සල්ලි මෙන්න මේ රින් එකයි දුන්නා. ඒ හරිම ලස්සනයි. අතර මං හිතුවේ නෑ වෙන දෙයක් ඇති කියලා. මං හිතුවේ රින් එක විතරයි කියලා. ඉතින් මං ඒක අරගෙන හරිම ලස්සනයි කියලා දාගත්තා. මොකද ඊට කලින් දවසේ මං නිදා ගන්න කලින් ඒ දෙන්න මට ජී ෆ්ලොක් එකේ වවුචර්ස් දෙකක් දුන්නා. එච්චර තමයි තෑගි වෙන මොකුත් නෑ කියලා. ඊට පස්සේ තමයි හස්බන්ඩ් මට මේක දුන්නේ. මං හිතුවා මගේ රින් එක දාගෙන ආපු බෑග් එක විතරයි කියලා. ඊට පස්සේ පුතා කිව්වා නෑ ඕක ඇතුළත් බලන්නකෝ කියලා. ඇත්තටම මේක ඇතුළේ බලපුවාම මම හොඳටම සර්ප්‍රයිස් වුණේ. මං හිතුවේ නෑ මට මෙදාපාර බර්ත්ඩේ එකට නම් එච්චර ලොකු තෑගි ගොඩක් හම්බෙයි කියලා. මොකද මෙදාපාර මම කිව්වා මට රත්තරම් බඩු නම් එපා, මේ ඕන් නෑ තියෙනවනේ කියලා. ඉතින් ලස්සන ඉයරින්ග්ස් දෙකක්, හරිම ලස්සනයි, හරිම චාම්, මං ආසයි. ඒ වගේම තව එයා අරගෙන තිබ්බා මේ තියෙන චේන් එක. ඒකත් හරිම සිම්පල්, මට ඒ ඩිසයින් එක ඇත්තෙත් නැහැ. ඉතින් මං ඒකටත් හරිම ආසයි. මම්මේ දාලා ඉන්නේ මට ගිය අවුරුද්දේ හස්බන්ඩ් දුන්නු චේන් එකයි පෙන්ඩන් එකයි ඒ ඉයරින් දෙකයි තමයි මං ඇඳගෙන හිටියේ. වාව්, මේ තියෙන්නේ මට මෙදා පාර හම්බෙච්ච පෙන්ඩන් එක. එක මාරම ලස්සනයි, මං හරිම ආසයි. මට ඇත්තට මේ වගේ ඩිසයින් එකක් නෑ, මං හිතුවේ නෑ මට හම්බෙයි කියලා මේ වගේ එකක් නම්. මොකද මට කිව්වේ ටැටූ එක විතරයි මෙදා පාර ගිෆ්ට් එක, වෙන නම් මුකුත් නැහැ කියලා. මං ඉතින් ඒකත් කමක් නැහැ මට, ඒ ඇති වෙන මුකුත් ඕනේ නෑ කියලා මම එයාට කින් එකටම කිව්වා. එපා මට ලොකු තෑගි නම් එපා මෙදා පාර කියලා. ඉතින් ජී ෆ්ලොක් එකේ වවුචර්ස් දෙකෙන් එකක් ඇත්තටම මට මගේ යාළුවා රූපක්ක තමයි හස්බන්ඩ් කියලා තියෙන දෙන්න කියලා. මොකද එයා හිටියේ නෑ අකුරු නෑගල ගිහින් හිටියේ. ඉතින් මට සැක ඇති නොවෙන්න තමා ඒ දෙන්න දෙන විදිහට තව ජී ෆ්ලොක් වවුච් එකකුත් අරගෙන දෙන්න පුතයි හස්බන්ඩ්යි දෙන්න, අපි දෙන්න මේ දෙක තමයි දෙන්නේ කියලා දීලා තියෙන්නේ. ඉතින් ටෑගි ටිකත් බලලා අපි මූණ කටෙහිම හොදගෙන දැන් උදේ 6:00 වෙලාව. ඉතින් මම මේ දානේ අරගෙන මෙහෙණි ආරන්නේට ආවා. ඉතින් දැන් මං යද්දි තව කට්ටියක් හීල් දානේ අරගෙන ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ තමයි මගේ දානේ ටික බුද්ධ පූජාවට අයින් කරේ. දැන් ඉතින් මට මේ මෑණියෝ මේ ටික ලෑස්ති කරලා දෙනවා. බර්ත්ඩේ එක දවසේ උදේට හුඟක් වෙලාවට මට මගේ අම්මව හුඟක් මතක් වෙනවා. යා නැති වෙලා දැන් අවුරුදු 10ක් වෙනවා.
ඉතින් මම මේ දානි දෙන්න එක හේතුවක් තමයි උදේම මම මගේ අම්මට මේ දානි දීලා මං පින් දෙනවා ඒක මගේ හිතට හරීම සැනසීමක් මං සන්තෝෂයෙන්ම කරන දෙයක් මොකද උදේ වරුව මං දුකෙන් තමයි හැමදාම කල් ගෙවන්නේ ඉතින් දානි දීලි වරුණාට පස්සේ තමා මට පොඩ්ඩක් ඔළුවට නිදහසක් හිතට සැනසීමක් දැනෙන්නේ ඇත්තටම මගේ හස්බන්ඩ් මට ඒකට හරියට උදව් කරනවා එයා කවදාකවත් ඒක මට කරන්න එපා කියන්නේ නැහැ යාම තමයි මට අපි දෙමු දානි දෙමු කියලා මට එයා කතෝලික ආගමේ වෙලත් මාව හරියට ඒ වෙනුවෙන් එයා උනන්දු කරනවා මොකද මං ආසාවෙන්ම කරන දෙයක් තමයි මගේ බර්ත්ඩේ එක දවසට වගේම හස්බන්ඩ්ගේ පුතාගේ අපි හැමෝගෙම බර්ත්ඩේස් දවසට මං හීල් දානි අනිවාර්යෙන්ම අරගෙන ඉනවා අපේ පන්සලේ ලොකුමහිමි වහන්සේ ඊට පස්සේ ලොකු මෑණියෝ අපිට පිරිත් නූලොත් ඉතින් බැඳා අපි පිරිත් නූල් එහෙම බැඳගෙන තමයි පන්සලෙන් එළියට ආවේ පන්සලේ ඉඳලා කෙලින්ම අපි ආවේ ග්‍රැන්ඩීස් එකට බ්‍රෙක්ෆස්ට් ගන්න ඉතින් ආපහු උදේ පාන්දර ඉඳලා දානෙත් තියපු නිසා ආපහු කිරිබත් යන්න ඕනේ නැති නිසා හස්බන්ඩ් කිව්වා අපි ඔහොම ග්‍රැන්ඩීස් එකට ගිහිල්ලා බ්‍රෙක්ෆස්ට් ගමු කියලා ඉතින් අපි ග්‍රැන්ඩීසා කොෆි ලැබ් එකට තමයි මේ ඇවිල්ලා ඉන්නේ බ්‍රෙක්ෆස්ට් එක ගන්න අපි ඉතින් නිගම්බු ඉඳලා එද්දි මට අර ඇන්ටිලා දෙන්නා මිස් වුණා එළවලු මලු දෙක දෙන්න ඉතින් මං ගියා ඒගොල්ලෝ ඉන්න තැන හොයාගෙන එළවලු මලු දෙකක් දීලා එන්න එතකොට උදේ වරුව මගේ ඒ වැඩෙත් ඉවරයි ටෙනිස් ෆයිනල් මැච් එක යන නිසා දවල් වරුවේ චුට්ටක් ඒකත් බැලුවා පොඩ්ඩක් නිදහසේ ඉඳගෙන මොකද අද ක්ලාස් එහෙම මුකුත් නැහැ ඉතින් ඒ හින්දා ඒකත් බැලුවා දැන් ඉතින් අපි ඩිනර් වලට එළියට ආවා අපි මේ ඇවිල්ලා ඉන්නේ සීදු අම්බලමුල්ලේ තියෙන රොයල් රැම්සෙස් හොටෙල් එකට ඉතින් මේකේ රූෆ් ටොප් එක ළඟදී තමයි ඒ රෙස්ටරන්ට් එක ඕපන් කරේ ජනවාරි 26 වෙනිදා රිසර්වේෂන් දාන්න ඕනි කලින් එනවනම් ඉතින් අපි හවස කතා කරලා රිසර්ව් කරා මොකද මගේ යාළුවත් කුරුණෑගල ඉඳලා ආවා ඉතින් ඒ අක්කයි අපි කට්ටියයි ගියා පොඩ්ඩක් එළියට හරිම ලස්සන හොටෙල් එකක් තමයි මේක ඉතින් වෙනස්ම තීම් එකකට හදලා තියෙන්නේ ඉතින් පුළුවන් නම් ඇවිල්ලා බලන්න එයාලගේ හයිටි එහෙමත් තියෙනවා අපිට නම් තාම ට්‍රයි කරන්න උනේ නැහැ ඉතින් අපි දැන් මේ ඒගොල්ලන්ගේ රූප් ටොප් එකේ තියෙන රෙස්ටුරන්ට් එකට යන ගමන හරිම ලස්සනයි මෙතන වෙනස්ම වයිබ් එකක් තියෙන්නේ ඉතින් අපි අද්දි ඒගොල්ලෝ අපිට ටේබල් එකක් රිසර්ව් කරලා තිබුණා ඒ වගේම එතන එකෝස්ටික් බෑන්ඩ් එකකුත් ප්ලේ කරනවා ලොකු ක්‍රවුඩ් එකකුත් එදා හිටියා ඉතින් ඇත්තටම හොඳයි ලස්සනම තැනක් ගිහිල්ලා බලන්න ට්‍රයි කරන්න ඇත්තටම ඒගොල්ලන්ගේ ගණනුත් හරිම සාධාරණයි එහෙම ලොකු ගණන් නැහැ සාමාන්‍ය ඕනම කෙනෙක්ට ගිහිල්ලා ඩිනර් එකක් අරගෙන එන්න පුළුවන් ඒ තායි තමයි ඒගොල්ලන්ගේ එතන ස්පෙෂල්ම තිබුණේ
ඔය විදිහට තමයි මගේ බර්ත්ඩේ එක දවස ගෙවුනේ. ඉතින් උදේම මම දානේ දුන්නා. ඉතින් දවල් අරුව හුඟක් නිදහසේ ගෙදරට වෙලා හිටියා. රැවිදී අපි එළියට බැස්සා ඩිනර් එකට. ඉතින් ඇත්තටම සන්තෝෂයෙන්ම ගෙවුනා. ඉතින් මම මගේ හස්බන්ඩ්ට, මගේ පුතාට, ඒ වගේම මගේ යාළුවන්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අද දවස මට මේ විදිහට ලස්සන කරලා දුන්නට. ඉතින් වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටමත් ස්තුතියි. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න.